සුබෝදසනක් ඔබට ප්‍රාර්ථනා කරනවා. අදත් අපි සියත පත්‍රෙන් හමුවෙමින් ඉරිදා දවසේ අපි හමුවන්නේ ප්‍රධාන පුවත්පත් සමග ඉරිදා දවසේ හමු වෙන ටැබ්ලට් පත්‍රයක. සුබෝදසනක් සුමුදු. සුබෝදසනක් ප්‍රගේ. ඒ වෙනුවෙන්මයි සුමුදු චතුරාණි අපේ හිතාදර පුවත්පත් කලාවේ දිනයත් සහභාගී වෙන්නේ සියත පත්‍රයට. මේ පුවත්පත්වල තිබෙන කලා තොරතුරු, සාහිත්‍යමය තොරතුරු, මේ ආදී දේවල් බොහොම අපූර්වට කතා බහ කරන්න, විග්‍රහ කරන්න. ඉතින් ඒ සුන්දර දවස තමයි මේ උදා වෙලා තියෙන්නේ 14 වෙනි ඉරිදා. අපි සූදානම් ඉස්සෙල්ලාම අද දවසේ සියත පත්‍රයේ ලංකාදීප සඳැල්ලට අපි අවධානය යොමු කරන්නයි සූදානම් වෙන්නේ. සඳැල්ල පත්‍රයේ අපි පටන් ගන්නෙ කොතනින්ද සුමුදු? සඳැල්ලේ අද තියෙනවා හදන්නම බෑ කියන වේදිකා නාට්‍ය ගැන, අජිත් මෙන්ඩිස්ගේ අලුත්ම නාට්‍ය ගැන සටහනක්. මේ සටහන එක් කරන්නේ අමිල චින්තක ගමගේ ජනවාරි 20 වෙනිදා කොළඹ නව නගර ශාලාවේදී හදන්නම බෑ වේදිකා නාට්‍ය 6:30 සහ 3:45 කියන වෙලාවල් වලදී වේදිකාගත වීමට නියමිතයි කියලා තියෙනවා. මෙහි තේමාව වෙන්නේ අධ්‍යාපනයේ අවිධිමත් බව සහ තරුණයන්ගේ ගැටලුව කියලා තමයි මේ අජිත් මෙන්ඩිස් කියන්නේ. අපි තවම දැකලා නැති නිසා අපිටත් බලා ගන්නට බැරි වුණා මොකද්ද කියලා. නමුත් මේ විශේෂයෙන් මේ තේමාව නිසාම තමයි අපි මුලින්ම කියවන්න හොඳයි කියලා හිතුවේ. දැන් මේ බොහෝ තැන්වල දේශපාලන වේදිකාවලදී හිම පක්ෂිපක්ෂ බෙහෙදකින් තොරව කතා කරන කාරණාවක්නේ අධ්‍යාපනය කියන කාරණාව පිළිබඳව. හරිහමං අධ්‍යාපනයක් තිබ්බනම් මෙහෙම වෙන්නේ නැහැ කියලාත් කියනවා. ඉතින් කොහොම හරි මේ අධ්‍යාපනය මූලික කරගත්ත එහි වටිනාකම ගැබ් වෙලා තියෙනවා කියන මේ වේදිකා නාට්‍ය ගැන කියන්න ඕනේ කියලා මුලින්ම අපි හිතුවේ, විශේෂයෙන් ඒ නිසාමයි. හදන්නම බෑ අපි ආරාධනා කරනවා 20 වෙනිදා කොළඹ නවනගර ශාලාවට ගිහින් බලන්න කියලා. අජිත් මෙන්ඩිස්ගේ අලුත් හොරෙක් ඕනෑ කියන එක නම් බලලා ඇතිනේ ඔබ. මෙහි තියෙනවා තව උපසිරස්තලයක්, ෆැන්ටසි නැතුව කලාව ගෙනියන්නට බෑ කියලා. කියවල බැලුව ඇත්තටම මේ ෆැන්ටසි කියන එක කලාවේ තියෙන මූලිකම නිර්මාණ අංගයක්නේ. ෆැන්ටසි එක නැත්තම් නිර්මාණයක් වෙන්නේ නැහැ කියලා කියනවනේ. ඒ නිසාම අජිත් මෙන්න මෙහෙම කියනවා, නාට්‍ය මුඛ්‍ය පරමාර්ථය කියන්න මට අවශ්‍ය ආකාරයට පෙළ සකස් කළා. එහිදී හාස්‍ය මම එකතු කළා. ඒත් ඒ නාට්‍ය පෙළ ඇතුළෙන්ම හාස්‍ය ගොඩනගා ගන්නට ඉඩ හැරියා. මම වේදිකාව තුළ හාස්‍ය සහිත ෆැන්ටසියක් ගොඩනගනවා. ෆැන්ටසි එක නැතුව අපේ රටේ කලාව ගෙනියන්න අමාරුයි. මොකද දුප්පත් රටක් වෙනකොට ෆැන්ටසියම තමයි ගෙනියන්න වෙන්නේ කියලා. ඉතින් අපි බොහෝම සුන්දරව දකිනවනේ මේ ඉන්දීය චිත්‍රපට සහ ටෙලි නාට්‍ය. මේවා තියෙන්නෙම ෆැන්ටසියනේ. මොකද තුන්වෙනි ලෝකයේ රටවල්වල අපේ ප්‍රේක්ෂකයන්ගේ, පාඨකයන්ගේ මනස දිනා ගන්න නම්, ඔවුන්ගේ හදවතට අස්වැසිල්ලක් දෙන්නට නම් ඔවුන්ට නොලැබෙන දේ ෆැන්ටසි. දැන් මේ අජිත් මෙන්ඩිස් කලා කෘති තුලින් හඳුනන්නේ නැත්නම් ශ්‍රියන්ත මෙන්ඩිස් ඔබ හඳුනනවා ඇතිනේ. ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ එක කුසෝපන් සහෝදරයා තමයි අජිත් මෙන්ඩිස් කියලා කියන්නේ. හොඳ නළු නිළි කලකුත් ඉන්නවා මම දැක්කා මේ සුමුදු. රොෂාන් පිලපිටි එහෙම ඉන්නවා. ඇත්තටම මේ විජයනන්ද සිරි කලාකරුවා ගැන මතක් කරන්නට ඕනේ. ඔහුත් ඉන්නට හිටියා. නමුත් ඔහුගේ අහිමිවීම තිබියදී තමයි මේ ඔහු කියනවා රික්තකයක් වගේ, මේක සම්පූර්ණ කරන්නට බැරි අඩුවක්. නමුත් විජයගේ අඩුවත් සමග තමයි මේ හදන්න බෑ වේදිකාගත වෙන්නේ. ඉතින් කොමාරි හදාගෙන තියෙනවා. ඉතින් විජය නැති වුණාම ඒක නිකන් අර ප්‍රධාන නළුව අපේ හදවතට සමීපම කෙනා නැති වුණාම කොච්චර ප්‍රේක්ෂකයන්ට වගේ මේ හදන කෙනාට තේ අඩුව මොනතරම් තේරෙන්නට ඇතිද? ඔව්. අපි ලංකාදීප සඳැල්ල පුවත්පතත් එක්ක තවදුරටත් ඉදිරියට යමු. උපුටා ගන්නට තිබෙන කලා තොරතුරු පිළිබඳව ඔබට කියන්නට. දැන් මේ දවස්වල වැඩිම කතා කරන ජෝඩුවක් ගැනත් තිබ්බ මම දැක්ක සඳැල්ලේ පළ වෙලා තියෙනවා. ට මංගලම් කියලා තමයි ඒ සටහන තිබෙන්නේ. සඳුන් ගමගේ තමයි සටහන තබන්නේ. ධනුෂ්ක සේනාධීරගේ අපූරු සේයාරූ පෙළකින් මේ පිටුව සැරසී තිබෙනවා. කවියක් තියෙනවා, රවීන්ද්‍ර විජේරත්න ලියලා තියෙනවා, කාවින්ග වෙනුවෙන් සුබ මංගලම් ජීවිතේම සරු වේවා, දෙවියන් ඔබ රැක දේවා කියලා. ඉතින් තරංග දිසානායකගේ ඊළඟට කාවින්ග පෙරේරාට සුබ මංගලම් කියලා රවීන්ද්‍ර විජේරත්න පොඩි සටහනක් තබා තිබෙනවා. මේක හදිසි විවාහයක්ද කියලා තමයි අහන්නේ. මොකද කාවින්ගගේ විවාහය ගැන මෙතෙක් කල් කතා කරමින් සිටියේ නැහැ ඇත්තටම. ඔව්. සමහර තැන්වල අපි දකිනවනේ සමහර නළු නිළියන් ගැන ඔන්න ලබන මාස විවාහ වෙනවා, තව මාස දෙකකින් විවාහ වෙනවා කියලා. නමුත් කාවින්ග ගැන පහුගිය කාලේ එහෙම සටහනක් තිබුණා අපි දුටුවේ නැහැ. නැහැ.
සමුදු දැන් ඔය කාවින්ගගේ ආදර කතාව ඔය විදිහට දලුලාල එනකොට විවාහයකින් කෙලවර වුණා කියලා පත්තරවල සටහන් වෙනකොට ඡායාරූප පළ වෙනකොට අපි කාවින්ගගේ ජීවිත කතාව පිළිබඳවත් විශේෂයෙන් නැවත මතක් කරගන්න හොඳයි නේද කියලා මට හිතුණා. මොකද කාවින්ග පෙරේරා කියලා කිව්වහම පුංචි තිරේ ගත්තාම නිතර දකින්නට ලැබෙන අපිට පේන හැටියට නම් ඒ හැම චරිතයක්ම Tamanට ලැබෙන හැම චරිතයක්ම හොඳට කරන ටිකක් සතුටින් විනෝදෙන් ඉන්න නළුව රංගන ශිල්පියෙක් විදිහට පේන්නේ ඉන්නවා. ඒ නමුත් කාවින්ගගේ ජීවිත කතාව ගත්තහම පහුගේ කාලය ගෙවුනේ ඒ තරම් සතුටුදායක මට්ටමකින් නෙමේ. කාවින්ගගේ පියා අහිමි වෙනවා, ඒ වගේම ඉන්න අනතුරුව කාලයක් ගත වෙනකොටම අවහිමි වෙනවා. කාවින්ගට තමන් තමයි ඉතුරු වුණේ. එහෙම ඉඳද්දි තමයි කාවින්ග පිළිබඳව ශේෂ්ත්‍රේත් විවිධ නිලියන් සම්බන්ධ කතාත් පැතිරිලා ගියා. ඔය අතරතුරේදී තමයි එකපාරටම මේ විවාහය පිළිබඳ ආරංචිය ලැබෙන්නේ. දැන් මේ ආදර කතාවක් ගැන සුමුදු කලින් මේ එහෙම් මෙහෙන් ගොසිප් අපි කියන්නේ එක එක උපදූප ආරංචි ආවේ නැහැ. මේක එක පාරටම මේ විවාහයත් එක්කම මතුවෙලා එනවා. ඒ නිසා වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම ওই ප්‍රශ්නේ ඕන කෙනෙක්ට දැන් අපිට උනත් දැක්කහම එක පාට එන ප්‍රශ්නයක් ඕක. මේ ඕක හැබැයි කපුකම කරලා තියෙන්නේ හොඳට අපි දන්න කියන කෙනෙක්. ඔව්. කාවින්ගේ දෙක අරගෙන දුක් ගන්න ආරාල මේ කොහොම අපුරු කපුකමක් තමයි කරලා තියෙන්නේ. ඔව්. මනමාලි සුමුදු මේ දැන් ඔය සනාය හමුවීම පිළිබඳවත් ඊළඟට සනාය වෘත්තීන් වෛද්‍යවරියක් අපි කාවින්ගත් එක්ක අතිනත ගත්තුවේ ආදරවන්තිය පිළිබඳව ඇගේ මේ ඔහුගේ බිරිඳ පිළිබඳවත් පුවත්පත්වල විවිධ තොරතුරු වාර්තා වෙලා තිබුණා. මේ දෙන්නා අපිට හැම පත්‍රයකින්ම වගේ හමු වෙන නිසා ඉස්සරහටත් ඔවුන් ගැන අපි විස්තර කියන්න. එහෙනම් අපි පළමු විරාමයට ගිහිල්ලා එමු. ඉතාම ඉක්මනින් අලෙත් හමු වෙමු. අපි නැවතත් විරාමයෙන් අනතුරුව සියත පත්‍රයකයි එකතු වෙන්නේ. අපි මේ බැලුවේ මොනවද තවදුරටත් තිබෙන රසබර තොරතුරු කියලා බොහෝ දෙනා දැනගන්නට ආසාවෙන් ඉන්න තොරතුරු කියලා. අපි ඉස්සලා මේ විරාමයට යද්දි කාවින්ග ගැන කතා කර කර හිටියා සුමුදු. කාවින්ග පෙරේරාගේ මේ ආදර කතාවත් එක්ක ඔහුගේ ජීවිත කතාවත් ගලාගෙන ආපු හැටි, අවසානයේ ටිකක් දුෂ්කර කතාවක් වෙච්චත් හැටි, දැන් ඔහු බොහොම සතුටින් ආදරෙන් නැවත දීවි ගෙවෙන හැටිත් තමයි අපි කිව්වේ. කාවින්ග විද්‍රේදිත් අපිට හමු වෙවි. ඒ අතරේ මේ අපිට හම් වෙනෝ මේ බොලිවුඩ් කියන පිටුවෙන් ලංකාදීප සඳැල්ලේ චන්දි කොටිකාර තමයි මේ විස්තර ඔක්කොම හොයාගෙන ඉන්නේ තමිල්නාඩුවේ තරුදරුවෝ ගැන. තමිල්නාඩු මේ දේශපාලනය ගත්තහම දේශපාලනයේ ඉහළම තනතුරු දරු අය අතරේ විශේෂයෙන් රජිනි දැන් මේ එන්නින් අය රජනිකාන්ත සහ කමල්හසන්, ඊට කලින් ගත්තොත් එහෙම MGR, එතකොට කරුණානිධි, ජයලලිතා මේ වගේ අය සිනමාවත් එක්ක සම්බන්ධ වෙලා දේශපාලනයට ආපු අය. දැන් රජනිකාන්ත සහ කමල් හසන් දෙදෙනත් මේ ගොඩට එකතු වෙනවා ඉදිරියේදී. ඒ නිසා තමයි මේ තමිල්නාඩුවේ තරුදරුවෝ කියලා මේ නම් කරලා තියෙන මේ අය පහුගියදා තිබ්බ මහා උත්සවයකට සහභාගී වුණා. හෙලිකොප්ටරයකින් ඇවිල්ලා ඊට පස්සේ විවෘත රථයකින් ජනතාවට ආචාර සමාචාර කරමින් මේ දෙදෙනා වේදිකාවට ගොඩ වෙනකොට එතන විජේ, සූර්යලා වගේ, ධනුෂ්ලා වගේ බොහොම ජනප්‍රිය තාරකාවන් උදෙලා තියෙනවා. ඒ අය බොහොම ආදරෙන් සාදරෙන් මේ ඔවුන්ගේ සිනමාවේ හැටියට පතාක යෝදින්ද දිනේ. ඉතින් මේ දෙදෙනාව බොහොම හරසරින් පිළිගත්තා කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ ඔවුන් දේශපාලන ජීවිතයට පිවිසනවා කියලා, තේ තරඟ බිමට පිවිසනවා කියන එක නිල වශයෙන්ම හෙළිදරව් කරලා තියෙන අන්නේ අවස්ථාවේදී. ඒක තමයි එහි තියෙන විශේෂත්වය. ඊට පස්සේ මේ කරන් ජෝහර් ගැන තියෙනවා, කරන් ජෝහර් නියුන් දරුවන් සමග කියලා. දැන් ඔහුත් අර ෂාරුක් ඛාන් අවසාන පුත්‍රයා ලබා ගත්තා වගේ කුලියට ගත්තු ගර්භාෂයකින් තමයි මේ නියුන් දරුවෝ ලබා ගන්නෙ. 2017 දිගිය අවුරුද්දේ තමයි හම් වෙන්නේ. දැන් බොහොම ආදරෙන් දරු සුරතල් බලමින් කරන් ජෝහර් පියෙක් විදිහට සිනමාවට වඩා ගෙදර දොරට මුල්තැන දෙමින් කටයුතු කරනවා කියලා එතන තියෙනවා. එතකොට එහෙම කරන් ජෝහර්ගේ නියුන් දරුවෝ දෙන්න ගැන කතා කරනකොට ජනප්‍රිය තරු දරුවා කියලා නම් කරලා තියෙනවා. මේ ඇවිල්ලා මේ සයිෆ් අලි ඛාන්ගේ, කරීනා කපූර්ගේ දරුවා පිළිබඳව දැන් මේ පැටිය තමයි මේ වෙනකොට විශේෂයෙන් මේ බොලිවුඩේ කතාබහට ලක් වෙන මේකෙනා ජනප්‍රියම දරුවා බවට පත් වෙලා තියෙන්නේ. පද්මාවතීට තවමත් අතවර කියලා තියෙන බොහොම නිර්මාණශීලී සිරස්තලයක් යොදලා මේ පද්මාවතී චිත්‍රපටියටත් පුදුම බාලගිරි දෝසයන් සුමුදු ලබලා තියෙන්නේ. නම වෙනස් කරා පහුගිය දිනවල නේ පද්මාවත් කියලා නම වෙනස් කරලා තිනවා. හැබැයි ඒ උනත් තාමත් මේට තියෙන බලපෑම්, පීඩනය, තර්ජන ගර්ජනවල අඩුවක් නැහැ කියලා තමයි තියෙන්නේ. මොකද පද්මාවතිය තිරගත වෙනවා නම් වෙන දෙයක් තියා මේ එහි රඟපාන
නිලියන් ඝාතනය කරන්න පවා මේ සූදානමක් ඉන්දියාව තුල තිබුණා. හිසගෙනක් දෙන කෙනෙකුට ලොකු ගාණක් දෙන්න ලෑස්ති වෙලා තිබුණා. ඉතින් එහෙම තත්ත්වයක තමයි පద్මාවත් චිත්‍රපටයේ තියෙන්නේ. හැබැයි ඒ කියන්නේ තාමත් ආවේගශීලීව කටයුතු කරන ප්‍රේක්ෂකයෝ කියන්නේ මේක මහා විකාර, මේ කියන්නේ මේ චිත්‍රපටයක් විදිහට තමයි ඔවුන්ට පේන්නේ. හැබැයි ඔවුන්ගේ මේ හැසිරීමත් මහා විකාරයක් විදිහට අනිත් පැත්තේ සිනමාවේදී දකිනවා. ඔය වගේ තොරතුරු ටිකක් තමයි මේ බොලිවුඩ් පිටුවේ තියෙන්නේ. අලුත් නිර්මාණයකට කාලය හරස් වුණා කියලා නෙළු අධිකාරී කියනවා. හැබැයි මේ අලුත් නිර්මාණයකට කාලය හරස් වුණාට නෙළු එනවා BMICH එකට මේ මාසෙ 20 වෙනිදා. මියසි තාරකා දෙක ප්‍රසංගය රැගෙන. ඉතින් අලුත් නිර්මාණයකට කාලය හරස් වුණා කිව්වට මේකත් ඉතින් එක්තරා විදියක අලුත් නිර්මාණයක් තමයි. දරුවන් එක්ක එකතු වෙලා දරුවන්ගේ නිර්මාණ එළිදක්වලා ඔවුන්ට වේදිකාවක් නිර්මාණය කරන්නටයි කපිල පූගල ආරච්චිත් එක්ක එකතු වෙලා මේ නෙළු සූදානම් වෙන්නේ. එතෙන්දී බොහොම ලස්සන මේ ළමා ගීතටියක් තමයි නිකුත් වෙන්නේ. ඉරහඳ තරු කියලා මේ දරුවන්ගේ ගීත ඇතුළත් මේ නිර්මාණයට මහින්ද දිසානායක ලියලා තියෙනවා අපූරු ගීතයක්. මල් පිපෙන්නේ පල දරන්නේ ගසුත් වැලුත් ලොවේ, දෙන්න මිසක් අපෙන් කිසිත් ගන්න නම් නොවේ. ඉර නැගෙන්නේ සඳ දිලෙන්නේ නිල් ගුවන් ගැබේ, සිසිල දෙන්න මිසක් කිසිත් ගන්න නම් නොවේ කියලා මහින්ද දිසානායක දරුවන්ට මේ සෝබා දහම දේවල් දෙන්නේ ආපහු ගන්න නම් නෙවෙයි කියන මේ සදාතනික අර්ථයත් එක්ක බොහොම සුන්දර පදවැලක් නිර්මාණය කළ තිනු. ඒ වගේ සින්දු බොහොමයක් අඩංගුයි මේ අලුත් ඉර හඳ තරු කියන ගීතටි. දරුවන්ගේ දේවල් බලන්නට නම් බිය MSH එකට එන්න පුළුවන් 20 වෙනිදා නෙළු අධිකාරිව හමු වෙන්න. හමු වෙන. නෙළු ගැන අලුත් තොරතුරු අපිට කියන්නේ ශාන්ත කුමාර විතාන තමයි ලියලා තියෙන්නේ. ශකුවිගේ කවි පෙළ අපි අමතක කළොත්, අහස් වින අමතක කළොත් ඒක ලොකු අඩුවක් වෙයි කියලා මට හිතෙනවා සුමුදු. අපිට බොහෝ පාඨකයන්ගෙන් දැනගන්නට ලැබෙනවා බොහෝ අය මේ සඳල්ල කියවන්නට ගන්න ශකුවිගේ කවිය කියවන්නලු. බොහෝ ගම් නියම් ගම්වල මිනිස්සු කියන කතාවක් ඒක. අහස් වියනේ අපූරු කවියක් තියෙනවා. නික්ම ගිය ඔබ යලිත් එනදා බලන් ඉන්නම් කඳුළු පිහිදා, දෙතොල් මතු පිට සිනා මල් පළඳා, කලක් තිස්සේ හැදූ හැඩ කර සෙනේ මල්දම් කඩා පොඩි කර, වෙනත් සුරතක වෙලී පැටලී ගියේ ඔබ මගේ ආදරේ සඟවන් නෙලා ගන්නයි ආලයේ මල්දම්. මලක් විලසේ සිතා පෙම් කර හිතක් පත්ලේ තබා හිර කර, නෙතක් විලසින් සදා සුරැකි සදාකාලික ප්‍රේමයකි මනරම් එදා වාගෙම ආදරේ මම නම් කියලා බොහොම අපූරු කවියක්. ශාන්ත කුමාර විතානගේ ගීය ගේයපද කලාවේ තියෙන ඒ ලක්ෂණම බොහොම අපූරුවට මේ කවියේ රිද්මය රැකලා තියෙනවා. අපි හැමෝමටම දැනෙන හැමෝම විඳපු ප්‍රේමය ගැන අපූරු කවියක්. ඔව්, අපි ඒ සඳල්ලෙන් ශකුවිගේ කවියටත් ගියා. දැන් අපි මීවිත පුවත්පතට එන්නයි සූදානම. ඉරිදා දිවයිනත් එක්ක ඔබ අතටපත් වෙන මීවිතේ මට හමු වෙනවා පිටු දෙකක් පුරාවට හෙළ සිනමා ඉතිහාසයේ නිලි රැජිනව. ඇය ගැන විශේෂයෙන් මේ සටහන තබන්නට හේතු වෙලා තිබෙන්නේ 95 වැනි ජන්මදිනයේ රුක්මණී දේවියගේ හෙටට යෙදී තිබෙනවා. ඉතින් ඒ වෙනුවෙන් විශේෂ සැමරුම් උත්සවයක් හෙට පෙරවරු 10ට මරදාන ටව රඟහලේදී පැවැත්වෙනවා. ජනාධිපති කාර්යාලය, වගේම ටව හෝල් රඟහඬ පදනම, සංස්කෘතික දෙපාර්තමේන්තුව, රුක්මණී දේවි පදනම, මේ සියල්ල ඒක රාශී වෙලා. ඉතින් ඒ නිමිත්තෙන් මේ ලියන සටහනේ හෙන්රි ප්‍රේෂාද් මෙන්දිස් බොහොම අපූර්වට ඇය පිළිබඳව දිගහැර තිබෙනවා. ඒ වගේම අපූර්ව ඡායාරූප පෙළක්. මේ ඡායාරූප සොයා ගැනීමට නොහැකි තරම් දුර්ලභ ඡායාරූප පෙළක් අද මීවිතේ මැද පිටුවේ තියෙනවා. මේ සිනමාව හදාරනවා නම් ඔබට මේ ඡායාරූප වගේම මේ සටහනත් වැදගත් වේවි. එය අරන් තියාගන්න කියලා අපි ආරාධනා කරනවා. විශේෂයෙන් මේ පිරිපුන් සටහනක් කියලා මටත් හිතෙනවා සුමුදු. මේක මොකද රුක්මණී දේවිය තෙක් මෙතෙක් රඟපාපු චිත්‍රපට ආරම්භයේදී පටන් ඒ සෑම එකකම වගේ වසරත් එක්ක නම සඳහන් කරලා ඒ සොයා ගැනීමත් පත්ත පිටුවේ මේ ආදරණීය ප්‍රේක්ෂක ජනතාව වෙනුවෙන් අදටත් රුක්මණී දේවියට පෙම් බඳින්නන් වෙනුවෙන් සටහන් කරන්න අමතක කළා නැහැ. වේදිකාවේ විකට රජාට පෙම් කළාට ගෙදරින් තහංචි. ඒ කාලේ වෙච්ච හරි අපූර්ව සිදුවීම් දාමයකුත් මෙතන තියෙනවා. මේ රුක්මණී දේවිය පිළිබඳව ගත්තට පස්සේ ඇය මුලින්ම 23 ජනවාරි 15 වෙනිදා උපත ලැබනකොට ඩීසිරා සම්මා ඩැනියල්ස් විදියට තමයි දෙමාපියෝ හැඳින්නුවේ. ඇයව පස්සේ තමයි කලාවත් එක්ක නම වෙනස් වෙන ශිල්පිනියන් ශිල්පීන් මේ රටේ 40ක් ඉන්නවා. ඒ අතරින් සුවිශේෂ කෙනෙක් තමයි රුක්මණී දේවිය කියන්නේ. ඉතින් මේ ඩීසි
රුක්මණී දේවිය වූ හැටි පිළිබඳවත් මේ පත්‍රයේ තියෙනවා. අපිට එහෙම සම්පූර්ණයෙන්ම කියවන්නට වෙලාවක් නැහැ. හැබැයි අපි එක විශේෂ කාරණාවක් මම මෙහිදි මතු කරන්න කැමතියි. රුක්මණී දේවියත් අත්පොත් තබන්නේ පළමු අඩිය තබන්නේ කලාවට වේදිකාව හරහා. ඇයි වේදිකාවෙන් ඒ වගේම වේදිකා නාට්‍ය බොහොමයක මොකද රුක්මණී දේවියට තියෙනවනේ මේ මේ හැකියාවන් දෙකම අපූර්වවට පිටලා ගායනයත් පුළුවන් ඇයට රංගනයත් පුළුවන්. ඉතින් ඒ නිසා මේ වරම වාසනාව ඇයව මේ තරම් රටේ ජනප්‍රියම ආදරණීයම නිළිය බවට පත් කරන්න හේතුභූත වෙනවා. කොහොම හරි මේ ඇගේ ආරම්භය පිළිබඳව තියෙනවා. මුලින්ම සපත්තු සාදන්නාගේ බිරිඳ කියන නාට්‍යයට තමයි ඇය රංගනයෙන් දායක වෙන්නේ. ඊට පස්සේ රුක්මණී දේවි කියන නම ලැබෙන හැටි තියෙනවා. ජයන්ත වීරසේකර සහ සන්නස් ලියනගේ මයිකල් සන්නස් ලියනගේ කියන කලාකරුවන් දෙදෙනා එකතු වෙලා තමයි ඇයට රුක්මණී දේවි කියන නම එකතු කරන්නේ. මේක හෙළහවුලේ ආභාසයෙන් ලැබෙන නමක් නේ. රුක්මණී දේවිය කියන්නේ ජයන්ත වීරසේකර කියන්නේ හෙළහවුලේ නියමුවෙක්. ඉතින් එතුමා තමයි මේ සුන්දර නම අදටත් අපේ හදවතේ නින්නාද වෙන්නේ. අපූරු නම ඇයට ලබා දෙන්නේ. ඔව්. ඔතන මයිකල් ලියනගේගේ රාජද්‍රෝහියා කියන නාට්‍ය රංගපානවරු. එතකොට ඒ රංගපෑමත් එක්ක තමයි මේක කලාවට අර ඩේසි නම හරියන්නේ නැහැ කියන එකෙන් තමයි ඩේසි ඩැනියෙල් හරියන්නේ නැති තැනින් තමයි රුක්මණී දේවි ආරම්භෙන්නේ පටන් ගන්න. ඔය සංකල්පයේ එන්නේ. කොහොම වුණත් මම කලිනුත් මතක් කරා මේ අත්පොත් තබන්නේ වේදිකාවෙන් කියන කාරණාව කඩවණු පොරොන්දුව චිත්‍රපටයේ පටන් 47 තිරගත වෙච්ච 1984 ඇර සොයිසා කියන චිත්‍රපටය දක්වා ඇගේ සිනමා ගමන පිළිබඳවත් හෙන්රි ප්‍රියශාත් මෙන්දිස් මෙහිදී අපූර්වට පෙළගස්වා තිබෙනවා. අර සුමුදු කිව්වත් වගේ මේ පිටුව විස්තරවලින් වගේම ඡායාරූප පෙළකින් ඉතාම දුර්ලභ වටිනා ඡායාරූප පෙළකින් සරසා එවන්නටත් අමතක කර නැහැ මේ විත. ඒ නිසා අපි නැවත මතක් කරන්නේ මේ වගේ පිටු ළඟ තබා ගත්ත පාඩු වෙන්නේ නැහැ. හරි ආස හිතෙන පිටු දෙකක් තමයි 8-9 පිටු දෙක ගොඩක් විස්තර ගැන තියෙනවා. පහුගිය සතිය පුරාවටම අපි බොහොම අපේ හැමෝගෙම ලොකු කුඩා ભેදයකින් තොරව අවධානය දිනාගත්ත නැටුමක් තිබුණා ප්‍රගීත්. මතකද මේ නැටුම? අගමැතිතුමා සමඟ අයිරාංගනී සේරසිං අපේ ප්‍රවීණ කලාවේදිනියගේ රංගනයක්. බොහෝ අය අපි දැක්කා මේ මුහුණු පොත හරහා YouTube හරහා මේක දෙපාර තුන්පාර නරඹනවා, නරඹල නැති අයටත් පෙන්නනවා. අන්න ඒ ගැන සටහනක් තියෙනවා. රටම කතා කළ අගමැතිගේ නැටුම ගැන අයිරාංගනී කියන කතාව කියලා තමයි මේ සටහන තිබෙන්නේ. අජිත් අලහකෝන් තමයි මේ අයිරාංගනී සේරසිං අපේ ප්‍රවීණ කලාකාරිනිය සොයාගෙන ගිහින් තියෙන්නේ. ඇය කියනවා අගමැතිතුමා මගේ පුතෙක් කියලා. ඉතින් මේක මේ දැන් අපි බොහෝම දේවල් දකිනවා, ප්‍රසංග දකිනවා. නමුත් මේ සියලුම දේවල් අභිබවා, මේ සියලුම කලා කටයුතු අභිබවා අපි බොහෝ දෙනෙකුගේ කුතුහලයට ආසාවට ලක්ුණු මේ නැටුම ගැන තමයි අයිරාංගනී සේරසිංහ මේ පවසන්නේ. මේ එතෙන්දි අහනවා අජිත් තලහකෝ නැටුම ආරම්භ වුණේ කොහොමද කියලා. අපේ මේ ගෑනු ළමයා බැන්දි අයර්ලන්ත ජාතිකයෙක්. මේ පවුලේ කෙනෙක්ගේ විවාහ උත්සවයකදී තමයි මේ වෙන්නේ. එදා උත්සවයට සුද්ධ හුඟ දෙනෙක් ඇවිත් හිටියා. බෑන්ඩ් එක ගහන්න පටන් ගත්තා. එතන හිටපු සුදු ජාතිකයන් අපි හැම කෙනෙකුටම ආරාධනා කළා නටන්නට එන්න කියලා. ඔබත් ආරාධනාව බාරගත්තද කියලා අජිත් අහනවා. ඔව්, අපි ඔක්කොම එකට නැටුවා. අගමැතිතුමත් නැටුවා. හරිම විනෝදයි. ඒ වගේ වෙලාවක ඉතින් ඒ වගේ විනෝද වෙන්න එපාය. ඒකේ වැරද්දක් නැහැනේ කියලා කියනවා. අගමැතිතුමා එක්ක ඔය වගේ නටලා තියනවද මීට කලිනුත් කියලා අහනවා. නෑ, අපි එකට හැදුනේ මගුල් ගෙවල් වල, දානි ගෙවල් වල අපි එකතු වෙනවා. ඒත් මේ වගේ විනෝද වෙලා නෑ කියලා කියනවා. ඉතින් සමහරු කියනවා ඇයි මේ අගමැතිතුමා මේ වගේ නැටුවේ කියලා. ඉතින් අගමැතිතුමා කියන්නේ සාමාන්‍ය මිනිස්සෙක්නේ. එතකොට ඔහුට විනෝද වීමට, ඒ වගේම ඔහුගේ ඥාතීන් සමග සංග්‍රහ කරමින් කටයුතු කරමින් ඔවුන් සමග කටයුතු කරන්නට ඔහුටත් අනිවාර්යෙන් ඉඩක් තිබිය යුතුමයි. ඔහු සාමාන්‍ය පුරවැසියෙක් අගමැති කියන නාමය තිබුණාට. කොමාරි, ඔය නැන්දනිය කියන කතාව පස්සේ ආවේ ඒ එන්න කලින්. දැන් ඔය මේ ඇත්ත කතාව දැන් එළියට ඇවිල්ලා තිනවනේ. මේ තියෙන ඥාති සම්බන්ධය හැමදේම ඊට කලින් එක එක විදිහේ කතා ඒ නිසා පැතිරිලා ගියා. විශේෂයෙන් මේ අගමැතිතුමා වගේ කෙනෙක් මේ ඔහොම නටන එක හරිද කියලා තමයි ගොඩ දෙනෙක්ට ආපු ප්‍රශ්න වෙලා තිබුණේ. මේ හැබැයි ඉතින් අර සුමුදු කියපු කතාව තමයි ඉතින් අගමැතිතුමා කියන්නේ තවත් එක බරුසෙක්. ඉතින් එතකොට
සතුටු වෙන්න විනෝද වෙන්න මොකද අගමැතිතුමා ඔතන ගිහිල්ලා බඩ භාවනාවක් කරාන නොකලපෙන තත්ත්වයක් එන්න තිබුණා. ඒ අවස්ථාව හැටියට හැසිරීලා තියනවා කියන එක තමයි අපිටත් පේන්න තියෙන කාරණාව වෙන්නේ. ඒ කියන්නේ මනස සුන්දර කරගන්නව නම් සමහර විට රටේ දේශපාලනයත් සුන්දර වෙන්නට ඉඩ තියෙනවා. එහෙම වැටකොටු බැඳගෙන තමන්ගේ මනස පාලනය කරගෙන හිටියේ නැතොත්. වැඩේ තියෙන්නේ දැන් ඔය නැටුම ඔහම නටලවිලා පාර්ලිමේන්තු ඊට පස්සේ හොඳ නැටුමක් ඊට පස්සේ අගමැතිතුමා නැටුවා ඊට පස්සේ. ඉතින් ඒ ගැනත් එක එක විදිහේ කතා තියෙනවා. දැන් මේ නැටුම ගැනත් මේ මම දැක්ක සමාජ ජාලවල එහෙම හරි අපූර්ව කතා. ඒව හරි ඒ කියන්නේ විනෝදාත්මක විදිහට තමයි අපි බාරගන්නේ බොහෝ වෙලාවට. අගමැතිතුමත් එහෙම තමයි බාරගන්නව ඇත්තේ. අයිරාග ඩීසේරසිංහ අපේ ජ්‍යෙෂ්ඨ කලාවේදිනියත් එහෙම තමයි බාරගන්නව ඇත්තේ. කොහොම වුණත් දේශපාලන ශිෂ්‍යයෙක් ගත්තොත් සුවිශේෂ චරිතයක් අග්‍රමාත්‍ර අනිල් වික්‍රමසිංහ, කලා ශිෂ්‍යයෙක් ගත්තොත් අද්විතීය චරිතයක් අයිරාංගනී සේරසිංහ. අන්ත හරි අපූරු නැටුමක් අයිරාංගනී සේරසිංහ. බොහොම මේ මිටි කෙනෙක් නිතින් පහත් වෙලා ඇයට ගෞරව කරමින් ඇය සමග විනෝද වෙන ඔබටත් බලන්නට පුළුවන් ඒ තවමත්. ඉතින් ඒ නිසා මම හිතන්නේ විනෝද වීමේ දෙදෙනාටම සුන්දර අවස්ථාවක් කරන්න නැති වටපිටාවින්දපු රටේ අපි හැමෝටම ඒක ඒ තරම් සුන්දර අවස්ථාවක් වුණා නම්. ඔක වෙලා තින්නේ සුමුදු දැන් ඒ වගේ අර ප්‍රභූ බැලන් තිරෙනකොට රටේ දැන් ජනාධිපතිතුමා අගමැතිතුමාගේ විශේෂ චරිත වෙනකොට එහෙම මේ අවස්ථාවන් වලට සහභාගී වුණත් අර හැමතිස්සෙම තමන්ගේ තනතුර ගැන හිතලා ඒ වගේ දේවල් වලින් මිදිලා බොහොම අර ඉඳපු තැන වාඩි වෙලා ඉන්න ස්වરૂපයක් තමයි අපි බලාපොරොත්තු වෙන්නෙත් ගොඩක් වෙලාවට අපේ රටේ ඉන්න නායකයන්ගේ. මේක ලෝකයට ගියාම හරි වෙනස. ඇමරිකාවේ ජනාධිපති ගත්තත්, රුසියාවේ ජනාධිපති ගත්තත් ගොඩක් රටවල ගත්තාම ඒ රටවල රාජ්‍ය නායකයෝ කියලා කියන්නේ හරි සතුටින් විනෝදේ. දැන් පහුගිය කාලේ හිටපු දැන් ට්‍රම්ප්ට වඩා ගත්තොත් එහෙම හිටපු ජනාධිපති බරක් ඔබාමා හරි විනෝදෙන් හිටපු චරිතයක්. ඔහොම චරිත අපිට හම්බෙලා තිනවා. වෙලා බලලිමු අපි. ඉතින් අපිට ඒ අත්දැකීම් නැතිකම තමයි ඒ නුහුරු බව තමයි මේක පුවතක් විදියට උණුණුවේ ප්‍රචාරය වෙන්න ලොකුවටම බලපෑවේ. මේ විතේ තව අපූරු ලිපියක් තියෙනවා මං ගැටිස්සේ කාලේ කියලා. අද ඒ පොඩි කාලේ තරුණ කාලේ හොයාගෙන ගිහින් තින්නේ නයනා කුමාරිගේ. එහි සිරස්සලේ සඳහන් වෙන්නේ එදා ඉඳන් කොල්ලෝ මට කිව්වේ අල නැති ගාල කියලාලු. මමත් මේ කියවල බැලුවා මොකද්ද මේ තේරුම කියලා. මේ පටබැඳි නම්වලදී තමයි මේ කතන්දරේ එන්නේ. මට නම් කිහිපයක්ම කිව්වා. එකක් තමයි නෑඹිලිකට්, අනිත් එක තමයි අල නැති ගාල. එහෙම හැදුනේ අපේ පන්තියේ ටීචර් කිව්වා ඉස්කෝලේ හිටවන්න මල් ජාති අරගෙන එන්න කියලා. එක එක්කිනා මල් වර්ග බෙදාගත්තා. මම කිව්වා අපේ වත්ත පහල තිත් හබරල තියෙනවා, ඒව හරිම ලස්සනයි, මම ඒව ගේන්නම් කියලා. ටීචර් හා කිව්වා. මම වත්ත පහලට ගින් හබරල ගැලෙව්වා, නමුත් පඳුරු ගැලවිලා ආවේ නැහැ, කොළ විතරයි ආවේ. මම ඒ ඔක්කොම ඉස්කෝලේ අරන් ගියා. ටීචර් ඒව බල්ලා කිව්වා නයන මේ මොනාද ඔය අල නැති ගාලක් අරගෙන ඇවිල්ලා තියෙන්නේ කියලා. එදා ඉඳන් කොල්ලෝ මට කිව්වේ අල නැති ගාල කියලා. තමයි මේ මං ගැටිස්සේ කාලේ මතක එකතු කරමින් ස්මරණය කරමින් නයනා කුමාරි කියන්නේ. නෑඹිලි කට් නම් කියන්නේ නැත්තේ ඒ දවස්වල කොණ්ඩේ කපුවාදේ දේව. කොණ්ඩේ කපලා ඉන්නේ නැති ඒ විදියට. මාලක නන්දන තමයි මේ අපූරු ලිපිය හැමදාමත් අපට ගෙන එන්නේ. අපිට ඊට පස්සේ මේ මීවිතෙන් ආයෙත් හම්බ වෙනවා කාවින්ගවයි සනායවයි. කාවින්ගට දොස්තර නෝනෙක් හොයලා දුන්න කපුකම කලේ දුකාලු. ඒක තමයි ප්‍රධාන සිරස්සරය කරගෙන තියෙන දිනේෂ් විතාන මීවිත පත්‍රයට. මම එක රාමුවකට කොටු වෙලා නැහැ කියලා කාවින්ග කියනවා. කාවින්ගගේ විවාහය ගැන අපි ආයෙ මුලින්දල පටන් ගන්න දෙයක් නැහැ. ඒ කාවින්ග විවාහ වුණා. ඒ කවුද කිඳමන්ද දැන් දන්නව? ඔය මේ දුකාගේ තියෙන දුගන්නාරාලගේ තියෙන සම්බන්ධය මොකද්ද කියලා බැලුවාම මාම කෙනෙක් වෙන්නේ සනායට ගෙදර එහෙම හම්බෙලා තිනවා මේ විශේෂ අවස්ථාවකදී. ඒ වෙලේ තමයි දුකාම තමයි මේ යෝජනාව කරලා තින්නේ. ඕන්නම් හිතලා බලලා ෆෝන් නම්බරෙත් දීලා තිනවා කතා බහ කරලා බලන්න කියලා. කාවින්ග කියන හැටියට නම් අවුරුද්දක් අතර යාළුවෝ විදිහට ආශ්‍රය කරලා තිනවා. එතනින් එහා තමයි මේ ආදර සම්බන්ධතාවය පටන් ගත්ත කියලා කියන්නේ. එහෙම ගත්තහම නම් හරි පිළිවෙලකට මේ කටයුතු සිද්ධ වෙලා තිනවා. ඒත් මට මේ සටහන කියවද්දි ඊතුණා සුමුද දැන් බොහෝ වෙලාවට අපේ කලාකරුවන්ගේ කලාකරණියන්ගේ මේ වගේ තොරතුරු එළියට එන විදිහද නැත්නම් ඔවුන් කියන විදිහද කියන්න මම දන්නේ නැහැ. හැබැයි හරි පිළිවෙලක් ඇතුව අවුරුද්දක් යාළුවෝ විදිහට ආශ්‍රය කරා එහෙමම තමයි කියන්නේ. ඉතින් මේ ආදරය කියන එක එහෙම කරන්න පුළුවන්ද කියලා තලාවකට හිතනවා. මේ කාලය ඇතුළත යාළුවෝ විදිහට මේ කාලය ඇතුළත ආදරේ පටන් ගන්නෝ එහෙම පුළුවන්ද මම දන්නේ නැහැ. කොහොම හරි එහෙම වෙලා තියෙනවා. ඔක තමයි කොහොම හරි වෙලා තියෙනවා. කොහොමරි අපි සුබපතනවා සියතෙන් විශේෂයෙන්. බොහොම අපි ආදරය කරන රංගන ශිල්පියෙක් කාවින්ග කියලා කියන්නේ. අපේ ආදරවන්තයෝ නාට්‍යයේත් කාවින්ග ඉන්නවා. එහෙම ගත්තාම සියතට ලොකු සම්බන්ධතාවයකුත් කාවින්ග එක්ක තියෙනවා. කාවින්ග කියන්නේ කවුරුත් එක්ක කලා ශිෂ්‍යය ගත්තාම නාලිකා ભેදයක් නැතුව, ආයතන ભેදයක් නැතුව, මාධ්‍ය ශිෂ්‍යය, කලා ශිෂ්‍යය ඕන කෙනෙක් එක්ක බොහොම සුහදව ඉන්න කෙනෙක් කාවින්ගට. අපේ සුභාශිංසන සනායට දෙදෙනාටම අපි මේ වෙලාවේ පිරිනමනවා.
ප්‍රගීත් මීට ඉස්සෙල්ලත් මතක් කරා ලොවම බලා සිටි පద్මාවති පద్මාවත් නමින් කියලා මේ විතේ සටහනක් තියෙනවා. එතන පිටුවක් පුරාම තියෙනවා. පිටුවක් පුරාම තියෙනවා පద్මාවති එක්ක මාව පාරටම ඇදලා දැම්මා. දීපිකා පදුකෝන්ගේ කියපු ප්‍රකාශයක් උපසිරස්සලයක් විදියට සඳහන් වෙනවා. මට සෑහෙන්න බැරි විදියට දර්ශන කපා දැම්මා. අධ්‍යක්ෂ සංජය ලීලා බන්සායි පවසන විස්තරයක් තියෙනවා. මේක මේ චිත්‍රපටයේ නිකුත් වන්නට තිබුණේ 2017 දෙසැම්බර් පළවෙනිදා. නමුත් ඉන්දියාව පුරා පැවති විසිරී පැතිරුණු මුස්ලිම් සංවිධානවලින් එල්ල වූ විරෝධය නිසා මේ චිත්‍රපටයේ නිෂ්පාදක කණ්ඩායමට චිත්‍රපටයේ ප්‍රදර්ශන දිනය කල් දාන්නට සිදු වුණා කියලා තියෙනවා. මේ දීපිකා පදුකෝන් කියනවා බොහොම අපූරු කතන්දරයක්. නිලියක් විදියට මම ගොඩක් අයගේ ආදරය දිනාගත්තා. මම කරන්නේ රඟපෑමක් විතරයි. ඒක පෞද්ගලික ජීවිතයට සම්බන්ධ නැහැ. බොහෝ දෙනා පద్මාවති එක්ක මාව පහළ අඩියටම ඇදලා දැම්මා. මට පාරි බැහැල යන්න බැරි තරම් මගේ ප්‍රේක්ෂකයන්ට අවසානයේ චිත්‍රපටය දකින්නට ලැබෙනවා. ඒ ගැන සතුටුයි කියලා තමයි දීපිකා පදුකෝන් කියන්නේ. සංජය ලීලා බන්සායි අධ්‍යක්ෂවරයා කියනවා බොහෝ දේවල් කපලා කොටලා අවසානයේ මේ චිත්‍රපටය ප්‍රදර්ශනයට අනුමැතිය ලැබුණා කියලා. ඔව් එහෙම වීම ඉතින් ඔහුගේ හිතේ ඇඳුණු කලා නිර්මාණයට මොනතරම් දුරට සාධාරණයක් ඉටු කරනවද කියන එක තමයි තියෙන ප්‍රශ්නේ කලාකරුවාටනේ. ඒක ඇත්තනම මේ කලා නිර්මාණයක් කියලා කියන්නේ කලාකරුවාට දරුවෙක්. බොහෝ දෙනා කියන්නේ එහෙමයි. චිත්‍රපට අධ්‍යක්ෂණය කරන චිත්‍රපට නිර්මාණය කරන කෙනෙක් චිත්‍රපටයේ දරුවෙක්. පොත් ලියන කෙනෙක් ඒ පොත තවත් එක දරුවෙක්. එහෙම ගත්තහම ඒක කපලා කොටලා දාන්න ගත්තහම මොනතරම් වේදනාවක් ඇති වෙනවද කියන එක ඔහු බලාපොරොත්තු වෙන පණිවිඩයේ තුලින් දෙන්නට ලැබෙනවද කියන එක අපි අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. මට හම්බුණා මේ තවත් බොහොම ආස කරන ශිල්පී කාදර හැන්දෑවෙන් ගැහැණු ළමයින්ගෙන් බූට් කාපු ගිරාගේ හිත සැලසුම් ශිල්පිනියක් ළඟ නතර වේ. මේ අතීත කතාව තමයි, අතීත ආදර කතාවල් තමයි හාරවුසල අරගෙන තියෙන්නේ. ගිරිරාජ් කෞශල්‍ය කියලා කියන්නේ රංගන කෞශල්‍ය, නිර්මාණ කෞශල්‍ය බොහොම අපූර්වට අරගෙන මේ කලාලෝකයට ආපු චරිතයක්. මේ වෙනකොට ඒ දවස්වල දැව දුකා වගේ තමයි, කොච්චර පරිණත වුණත් අදේන අය වුණත් කියන්නේ දුකා, දුක්ගන්න ආරාලට දුකාම තමයි. වැඩිමල් වුණත් බාල වුණත් කවුරුත් කියන්නේ දුකා. ඒ වගේ ගිරා කියලා තමයි ගිරිරාජ් කෞශල්‍ය මහත්මයාට කවුරුත් කියන්නේ. ඉතින් මේ ගිරාගේ ජීවිතයේ සුවිශේෂ අවස්ථාවන් පිළිබඳව තියෙන මගේ ජීවිතේ කෙනෙක් මට ටිකක් සමීප වෙද්දී මම ගොඩක් ඒ කෙනාට සමීප වෙනවා. ඒ ගතිය මම මගේ ජීවිතේ කාන්තාවන් සම්බන්ධව විතරක් නෙවෙයි පිරිමියහලුවන් කෙරෙහිත් තිබුණා. හරිම ඉක්මනින් මිනිස්සු ගැන පැහැදීම් ඇති කර ගැනීම මාතුල තියෙන ලක්ෂණයක්. ඒ වගේම තමයි මම මේ හොඳට අද්දුටු අවස්ථාවක් හරි ඉක්මනට පැහැදීම් ඇති කර ගන්නවා වගේම තමයි හරි ඉක්මනට ඕන කෙනෙක්ට අපි කියන්නේ ටක් ගාලා සෙට් වෙන කෙනෙක් කියලා. ඕන කෙනෙක්ට තාම ඉක්මනට ගලප ගන්න පුළුවන් කෙනෙක් ඕන අවස්ථාවක අවස්ථාව මුක වුණත් සතුටුදායක දුක්ඛදායක ඕන අවස්ථාවකදී හරි ඉක්මනට එකතු පහදු වෙන කෙනෙක් තමයි ගිරිරාජ් කියලා කියන්නේ. එහෙම අපූරු චරිතයක්. අපි මේවිතෙන් නික්මිලා ගිහිල්ලා හද ගැස්මටයි. මට එක අවස්ථාවක් දෙනවද සුමුදු නික්මිලා යන්න කලින්. අපි අර ඉස්සල හදන්නම බෑ ගැන කතා කරානේ. ඒ වෙලෙමම කිව්වනේ මේ හදන්නම බෑ හදලා තියෙන අජිත් කියලා කියන්නේ ශ්‍රියන්ත මෙන්ඩිස්, අජිත් මෙන්ඩිස් ශ්‍රියන්ත මෙන්ඩිස් සහෝදරයෝ කියන එක. දැන් ඒ වෙලේ මටත් ඇතිවෙච්ච ප්‍රශ්නයක් තමයි මේ අයියා නැත්තේ මොකෝ මල්ලිගේ නාට්‍ය කියන එක. දැන් ඒක ඒ වෙලේ අපිට අහන්න විදියකුත් නැහැ, කියවන්න විදියකුත් නැහැ. මොකද ඒ සටහනේ ගැන මුකුත් තිබුණේ නැති නිසා. නමුත් මේ විතේ තියනවා හදන්නම බෑ අරන් දුවන්නම වෙලා කියලා කාරණාවත් එක්ක. ඒ තමයි ප්‍රධාන කාරණාව. මෙහිදී අපි වැදගත්ම කාරණාව විදියට අවධානය යොමු කරන්න ඕනේ. දැන් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් මේ නිර්මාණ කරාට මේවා අරන් දුවන්න වෙන එක, ඒවා පහසුවෙන් ප්‍රේක්ෂකයාට ගෙනියන්න බැරිකම. මල්ලිගේ අලුත්ම වැඩේට ශ්‍රියන්ත අයියා නැත්තේයි කියලා අහනවා. එතකොට කියනවා මේ ප්‍රශ්නෙට පිළිතුර අයියට තමයි මේ නාට්‍යයට මුලින්ම කතා කළේ. නමුත් කාර්යබහුලත්වය නිසා එයා මගහැරුණා. ඒත් ඊළඟ නාට්‍යයට නම් අනිවාර්යෙන් අයියව සම්බන්ධ කරගන්නවා. එයාමට ලොකු හයියක් කියලා තමයි අජිත් මෙන්ඩිස් කියන්නේ. මේ වේදිකා නාට්‍ය ගැන කතා කරද්දී වෙන රටවල් වල ප්‍රගීත් වේදිකා නාට්‍ය බලන්නට බොහෝ ප්‍රේක්ෂකයන් ඒ පැවැත්වෙන තැනට පැමිණෙනවා. නමුත් ලංකාවේ වේදිකා නාට්‍ය අරගෙන පළාතෙන් පළාතට යන්නට සිද්ධ වී තිබෙනවා. මේ ගැන මහාචාර්ය ඇතුගල හැම තිස්සෙම කතා කරනවා, ඇයි අපි ප්‍රේක්ෂකයෝ ගාවට යන්නේ? රසවින්දනය උසස් කරන්න. රසවින්දනය උසස් කරොත් ප්‍රේක්ෂකයා අපිව සොයාගෙන එනවා කියලා. ඉතින් ඒ තත්ත්වයට යන්න අපිට තව කොච්චර කල්යයිද කියන එකේ තමයි ගැටලුව තියෙන්නේ. ඒක නම් ඉතින් මේ වේදිකා නාට්‍ය විතර නෙමෙයි, සමස්ත කලාවේම, මේ රටේ කලාව විතරකුත් නෙමෙයි, දේශපාලනේ සෑම දෙයකම තියෙන තත්ත්වයක් තමයි අපි ජාත්‍යන්තර
ආදරයට යන්න හැමදිස්සෙම කතා කරාට අපි අඩුමතරමේ ජාතික මට්ටමින්වත් ඉහළම තැනක ඉන්නවාද කියලා වෙලාවකට හිතනවා. අපි ඇතැම් අයගේ හැසිරීම රට ඇතැම් නිර්මාණ මේ ආදී කාරණා සලකා බලද්දි. එහෙනම් අපි ඊළඟ විරාමයට ගිහිල්ලෙමු සුමුදු. විරාමයෙන් පස්සේ හද ගැස්ම නේද සුමුදුත් තියෙන්නේ. හොඳයි, හද ගැස්ම, ඒ වගේම රිද්ම, රසඳුන, මේ ආදී සත් මඩල, ඒ වගේ පුවත්පත් වලට යමු අපි. හොඳයි, අපි විරාමයෙන් පස්සේ නැවතත් සියත පත්තරේ එකයි එකතු වෙන්නේ. හද ගැස්මටනේ අපි යනවා කියලා කිව්වේ. හද ගැස්මේ මොනවද සටහන් වෙලා තියෙන්නේ කියලා බලද්දී එක සටහනක් හම්බ වෙනවා. රංජන් සහ රුවන්ගේ ගැන තියෙන, එතන රංජන් ගැනටත් වඩා රුවන්ගේ ගැන තමයි විස්තර ඇතුව තියෙන්නේ. රංජන්ට ගැළපුණ රුවන්ගි හැබෑවටම පෙම්වතියක් වෙලා කියලා. දැන් නවරියන් චිත්‍රපටයේ කතරුවන්ගි රංජනිය ගැන කතා වෙනවා. ඊට කලිනුත් කතා වුණා විවිධ නිර්මාණත් එක්ක. දැන් මේ ඇත්තටම ඇය පෙම්වතියක් කියලා තමයි පත්තරේ තියෙන්නේ. එයා ශේෂ්ත්‍රයට සම්බන්ධ කෙනෙක් නෙවෙයි කියලා රුවන්ගි කියලා තියෙනවා. තිරිණි කෞශල්‍යා විජේසිංහ රුවන්ගිත් එක්ක කරපු කතාබහ තමයි මෙහෙම පිටුවක් පුරා පළ වෙලා තියෙන්නේ. ජීවිතේ ලස්සනයි කියන චිත්‍රපටය නිසානේ රංජනී රුවන්ගි බොහොම ගැලපෙනවා කියලා සමාජයේ පුරාම කතාවක් ගියේ. දැන් මේ ડોક્ટર නවරියන් වලිනුත් ඒකම සිද්ධ වෙලා කියලා තමයි කියන්නේ. ඒ අතරේ අකිල සපුමල් ගුත්තිල කාව්‍ය වේදිකාවට ගෙනේ කියලා සටහනක් තිබෙනවා. රසිකා හේමමාලි තමයි මේ සටහන තබන්නේ. වැත්තෑවේ හාමුදුරන්ගේ ගුත්තිල කාව්‍ය වේදිකා නාට්‍යයකට ගේනවා කියන ප්‍රගීත් මං හිතන්නේ ලේසි පහසු වැඩක් වෙයි කියලා. අකිල සපුමල් එය ඡය ගන්නට ඇතැයි කියලා අපි හිතනවා. මේකේ ඊළඟ දර්ශනය තියෙනවා ජනවාරි 18 වෙනිදා මීගමු රුක්මනී දේවි රංගශාලාවේදීත්, 19 වෙනිදා බොරැල්ල නාමල් මාලිනී පුංචි තියටර් හිතිත් තිබෙනවා. මේ සියලු දර්ශන උදේ 8:30 සහ 11:30 කියන දර්ශන වාර දෙකේදීම පැවැත්වෙනවා කියලා තිනවා. ඔබටත් ගුත්තිල කාව්‍යයට ඇලුම් කරනවා නම් අකිල සපුමල්ගේ මේ නවතම නිර්මාණ කාර්ය බලන්නට යන්න පුළුවන්. මේ හදගැස්ම පත්‍රයේ ඒ ලෙවල් චිත්‍රපටයේ ප්‍රධාන නළු නිළි දෙදෙනාගේත් විස්තර ඇතුව තිබෙනවා සටහන්. අපිට කියව ගන්න වෙලාව නැති එකයි වැඩි, අනිත් පත්‍රවලටත් අපි යන්න ඕන නිසා ඔබට ආරාධනා කරනවා චිත්‍රපටයේ මේ දවස්වල කැමැත්තෙන් බලන අය ඉන්නවා නම්, විස්තර හොයන අය ඉන්නවා නම් ඔන්න බලන්න පුළුවන්. අපි රිද්මටයි යන්නේ. රිද්මේ කවරේ සරසද්දී කාවිංග සහ සනායා එහි මැද පිටුව වෙන් වෙනවා. අපිට අලුතෙන්ම මේ කාවිංගත් එක්කම කතාබහට ලක් වෙන රොෂාන් පිලපිටියගේ විවාහය ගැන. රොෂාන් පිලපිටිය සහ රිද්මා දිසානායක විවාහයේ අපූරු ඡායාරූප පෙළක් පහුගිය දින පුරාම අන්තර්ජාලය පුරා සැරිසරුවා. බොහොම නිර්මාණාත්මක ඡායාරූප පෙළක් කියලා තමයි බොහෝ අය මෙහි සටහන් කර තිබුණේ. වෙනස් දර්ශන තල සහ වෙනස් ප්‍රවේශයකින් ඒ ඉදිරිපත් කොට තිබුණා. ඒ ඡායාරූප ඔබටත් නරඹන්නට පුළුවන්. කාට හරි මට චෝදනා කරන්න තියෙනවා නම් ඇයි මම විවාහ වනතුරු සිටියේ කියලා රොෂාන් පිලපිටිය අහනවා. මෙහි ප්‍රධාන සිරස්තලයේ විදියට තියෙන්නේ රොෂාන් රිද්මා අතිනත ගණේ කියලා. ඉතින් රිද්මාගේ සොඳුරු රුව බොහොම අලංකාර කරලා තිබෙනවා මේ පිටු දෙකම. එහි තිබෙනවා මේ රොෂාන්ගෙන් අහනවා රිද්මත් කවදා හරි නිලියක් වෙයිද කියලා. මොකද රිද්ම බොහොම ලස්සන හුරුබුහුටි ගැහණු දරුවෙක්, ඒ නිසා වෙන්න ඇති. ඒත් රිද්ම නිලියක් වගේ ලස්සනයි, ඇයි රඟපාන දෙන්නේ නැත්තේ කියලා අහනවා. එතකොට කියනවා ලස්සන කියන්නේ නිලියක් වෙන්න එක සුදුසුකමක් විතරයි. රඟපෑම කියන්නේ බොහොම ගැඹුරු විෂයක්. ඒ නිසා එයා ඒකට සුදුසු නැහැ කියලයි මම හිතන්නේ කියලා රොෂාන් පිලපිටිය කියනවා. ආර්යවංශ කුලතිලක තමයි මේ දෙදෙනාගේ මේ සොඳුරු කැදැල්ල සොයාගෙන ගොස් තිබෙන්නේ. මේ 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 ඡායාරූපවල ගත්තාම වර්ණ ගැලපීම් මතින්නම් හරි අපූරු බවක් පේන්න තියෙනවා. දර්ශන ගුහාවුඩ තමයි මේ ඡායාරූප රැගෙන තියෙන්නේ. නැවුම් බවක් තිබෙනවා. ඡායාරූපකරණයේ පොඩි වෙන ඉසව්වකට ගිහිල්ලා තියෙනා වගේ එකක් අපිට පේන්න තියෙනවා. මේ දෙදෙනාගේ ඡායාරූප දැක්කදාම අපිට ඒක හිතට ආපු කාරණාවක්. ඊළඟට මේ අපි මේ බැලුවාම මේ වෙඩින් ඇල්බම් එකක් බලනවා වගේ මට නම් පේන්නේ අද පත්‍රයේ බලනකොට සුදු. මේ මෙන්න තව ඒ වගේ විවාහයක් පිළිබඳ හම්බ වෙනවා. මේ ඇවිල්ලා අපි කලිනුත් කතා කරා ශ්‍රියන්ත මෙන්ඩිස් කලාකරුවා පිළිබඳව. ශ්‍රියන්ත මෙන්ඩිස් කුසුම් රේණු දෙපළගේ බාල දියණිය විවාහයට පය තැබුවා පහුගිය දිනවල. එහිදී විශේෂයෙන් මේ විවාහය ගැන කතා කරන්න හේතුණා එදා දවසේ බෑනට හම්බුණා අලුත්ම බෙන්ස් රථයක්. ලේසි පාසු තෑග්ගක් නෙමෙයි හම්බුනේ. ඒක ගැන දන්නේ නැති අය එක එක කතා කියන
කියනකොට ඇත්ත කතාව තමයි මේ ශ්‍රියන්ත මෙන්ඩිස් කියන්නේ මාමන්ඩ කියන්නේ බෑනට හම්බෙච්ච තෑග්ග පිළිබඳව එදා දවසේ ඔහුගේ උපන්දිනයේ දීලා තිනවා බෑනගේ ඉතින් බෑනගේ තාත්තා මොකද ව්‍යාපාරිකයෝ ඒ පවුල ඉතින් ඒ නිසා මේ පියා තෑග්ගට දුන්නේ විවාහ වෙන දවසත් නිසා සුවිශේෂ තෑග්ගක් බේල්ස් රටයක් තමයි තෑග්ගට හම්බෙලා තින්නේ ඒක තමයි ඇත්ත කතාව කියලා ශ්‍රියන්ත මෙන්ඩිස් කියන බොහොම සතුටින් ශ්‍රියන්ත මෙන්ඩිස් කුසුම් රේණු දෙපළත් එක්ක නව යුවල ඉන්න ඡායාරූපත් එක්ක පිටුව සරසලා තිනවා රිද්ම පුවත්පත් චන්ද්‍රලතා තන්ත්‍රගේ තමයි ඔවුන් ගැන ලියලා තියෙන්නේ මේ දිනවල තවත් වැඩියෙන්ම කතාබහට ලක් වෙන මාතෘකාවක් ගැන අද රිද්ම 4 5 පිටු දෙකම වෙන් වී තිබෙනවා වික්ටර් රත්නායකයන්ගේ අලුත් විවාහය ගැනයි අපි මේ පහුගිය කාලය පුරාම පුවත්පත් පිටු ගණන් සරසා තිබුණා ඒ ප්‍රශ්නය ගැන වෙනස් විදියේ දෙයක් සමග අදත් පිටු දෙකක් කිෂාන් කණංකේ සාකච්ඡා කරමින් පවසා තිබෙනවා එහෙම කියනකොට සමහරට එකපාරටම හිතෙන්න පුළුවන් දැන් මේ වෙනකොට නව බිරිඳ ඉන්නේ වික්ටර් රත්නායකයන් ළඟ නෙමෙයි මේ මොහොත වෙනකොට ඇය පහුගිය කාලේ වෙච්ච ඇගේ අතින් වෙච්ච වරදක් නිසා දඬුවම් විඳින්නට වෙලා තියෙනවා ඒකන නෙමෙයි මේ වෙනම කතාවක් වෙනම දෙයක් මේ තියෙන්නේ මෙහි ප්‍රධාන සිරස්තලයේ තියෙන්නේ වික්ටර්ගේ පුත් ජයන්තගෙන් රිද්මට තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් පහුගිය දවස්වල රියැලිටි වැඩසටහනකට ආපු මේ ජයන්ත සහ ලෙලුම් දෙදෙනා මේ ගැන කතා කරා මේ පියාගේ ගීත ගායනා කරන්නට ඔවුන්ට අයිතියක් නැහැ කියලා ලියුමක් යවලා තියෙනවා කියලා ප්‍රගීත් අපිම මෙහිදී ඔබට පැවසුවා ඒ පිළිබඳව මේ කිසිම අහංකවිසියක් නැතුව ඔවුන් පියාගේ ගීත ගායනා කළා ඒ පිළිබඳව තමයි මේ අහලා තියෙන්නේ ජයන්ත රත්නායක කියනවා පුළුවන් නම් නඩු දාන්න කියන්න මමත් බලාගෙනයි ඉන්නේ කියලා තාත්තගේ ගීතවල අයිතිය මට පවරලයි තියෙන්නේ කියලා තියෙනවා හරිනම් ගීතවල කතෘ භාග අයිති මටයි මේ වගේ මේ තාත්තගේ ගීත ගයන්නේ නීතිය දැනගෙනයි කියලාත් කියනවා ඉතින් මේ පැවරීමේ ගිවිසුම නීතිඥ අකලංක හරින්ද සේරසිංහ තබලා තියෙන සටහනක් තිබෙනවා ඒ පැවරීමේ ගිවිසුම ගැන ජයන්ත පවසන විදියට වික්ටර් රත්නායකයන්ගේ සියලු ගීත මේ වන විට අයිති ජයන්තට ඉදිරියේදී ගායනා කරන ගීතවලට ලැබෙන මුදල් පවා ඔහුට ලැබිය යුතුයි කියලායි පවසන්නේ ගිවිසුම් ගතව තිබෙන ආකාරය පිළිබඳව තමයි එහිදී මෙහි ප්‍රශ්න කරලා තිබෙනවා දැන් ජීවතුන් අතර වික්ටර් රත්නායකයන් සිටියේදී සේවන්නේ කොහොමද කියලා ඒටත් පිළිතුරක් දී තිබෙනවා තාත්තා තමන්ගේ අයිතිය තියාගෙන නොවේයි මේවා පැවරුවේ කියලා මේ ජයන්ත රත්නායක පවසනවා කියලා අපිට හොදනරක නොවේ අපි කියන්නේ හිතාගන්න අමාරු කාරණාව දැන් මේ විදිහට වෙනස් වීමට ගත වෙන කාලය මොනතරම් සුළුද මොනතරම් කුඩාද කියන එක තමයි මේකෙන් අවබෝධ වෙනදී දැන් ඒ විදිහට බොහොම නිර්ලෝභීව තමන්ගේ දායාදය දරුවන්ට පවරපු පීක් අපිට පහුගිය දිනවල ජයන්තම කරපු කනගාටුවෙන් කරපු හෙළිදරව් කිරීමකදී තිබුණා ගෙදරට කුණු ගෙනියන්න ආපු ලොරියට ගෙදර තිබෙ ඔක්කොම ඡායාරූප ටික පරණ මතක සටහන් ටික වික්ටර් රත්නායක මහත්මයාගේ ගෙදරින් විසිකරලා දාලා තිබිලා ඒ ගෙනihin නැවත ජයන්තලට ලැබුණු තොරතුරු අපිලිමඳ ඒ කියන්නේ කුණු එකතු කරගෙන යද්දි ඒ ආපු කම්කරුව ගිහිල්ලා ඒවා දුවගේ ගෙදරට වික්ටර් රත්නායක මහත්මයාගේ දියණියගේ ගෙදරට බාර දීලා තියෙනවා ඉතින් ඒයින් බොහොම සිත්තැවුලින් යුතුව තමයි ජයන්තලා කතා කරේ මම කිව්වේ ඒකයි මේ විදිහට තමන්ගේ නිර්මාණ ටික දෝතපුරා බාර දෙන්න තරම් ආදරණීය වුණු පියෙක් අනිත් පැත්තට ඒ ආදරණීය මතක සටහන් ටික ගෙදරින් විසිකලා දාන්නට තරම් වෙනස් වීමට ගත වෙන කාලය මේ සිදුවීම අපි විශ්වාස කරනවා හරි සිදුවීමක් වන්නට ඇති මේ තොරතුරු අනාවරණය කිරීම හරි විදිහට වෙලා ඇති කියන එක නැත්තම් සාමාන්‍යයෙන් සමා වෙන ජයන්තුණාත් බොරුවක් කියන්න බෑනේ මේ මම ෆොටෝ විසිකලා තිබුණා කියලා ප්‍රශ්නෙකුත් තියෙනවා මේවා හෙලි කරනවාද කියන කරුණු එක මේ සියල්ලම අපිට පේන්නේ මේ කලා ලෝකයේ විවිධ දේවල් නමුත් කලාකරුවෝ විදියට ගත්තාම මේ සියල්ලංගෙම නිර්මාණයි අපි බලාපොරොත්තු වෙන්නේ ප්‍රේක්ෂකයන් බලාපොරොත්තු වෙන්නේ මේ සියලු ප්‍රශ්න ඉවත දාලා මේගොල්ලෝ එකතු වෙලා අපේ මේ අපි කියන්නේ ප්‍රේක්ෂකයන්ගේ හදවත පිනවන්න පුළුවන් නම් එය තමයි ප්‍රධාන දේ බවට පත්වන්නේ. පත්වන්නේ. අපි ඉදිරි පුවත්පත් වලටත් යන්න ඕනේ. ඊට පෙර අතු මේ රිද්ම පුවත්පතේ අයිවෝ ඩිනිස් රෝහලේ රෝහල් බිල ලක්ෂ ගාණක් මේ ඔබේ උපකාරය අවශ්‍යම මොහොතක් කියලා සටහනක් තබා තිබෙනවා කිෂාන් කණන් කෙලියපු රිද්මේ සුනිල් ශාන්තයන්ගේ ගී රස ඉදිරියට අරගෙන ආවේ අයිවෝ ඩිනිස් ෂූරින්. ඉතින් මේ වෙනකොට ඔහු ඉන්නේ ලෙඩ ඇඳේ ඒ නිසා ඔහු ගැන ආසාවෙන් කැමැත්තෙන් ඉන්න ඒ වෙනුවෙන් යමක් කරන්න පුළුවන්කමක් තියෙන කාටත් කරන බොහොම ආදරණීය ආරාධනයක් පුතා
දක්වන අදහස් වෙනවා. අපි තවමත් බලාපොරොත්තු තබාගෙන ඉන්නේ කලාකරුවෝ තාත්තා වෙනුවෙන් යම් උපකාරයක් හෝ කරාවි කියලා. මේ දුරකථන අංකයක් සඳහන් කර තිබෙනවා, මේ අයෝ ඩෙනිස් මහතා වෙනුවෙන් යම් උපකාරයක් කිරීමට කැමති අයකු වේ නම් 0747769263 බිංදුව කියන අංකයට කතා කරලා ඒ සඳහා උදව් කරන්නට පුළුවන් කියලා. ඔබටත් පුළුවන් ඒ කලාකරුවාට පිහිටවන්නට. ඔව්, අපිට තිබෙන කාල වේලාවත් එක්ක අපි රසඳුන පුවත්පතට ගමන් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. රසඳුනේ මේ තියෙනවා ඩාන්සින් ක්වීන් කියලා අනුෂා දමයන්ති ගැන ආදරණීය ශිල්පිනිය. අවුරුදු 9කට පස්සේ මගේ ආදරය හැබෑ වෙනවා කියලා ඔන්න කියලා තියෙනවා අනුෂා දමයන්ති නිලුපුලි සඳ කැලු මෑ ගැන ලියපු ආදරණීය සටහනක් තියෙනවා රසඳුන පත්තරේ. ගුණාත්මක චිත්‍රපට ප්‍රේක්ෂකයෝ නරඹනවා කියලා ජයප්‍රකාශ් සිවගුරු නාදන් පවසන සටහනක් තිබෙනවා. පහසමත් මේ දවස්වල බොහොම ජනප්‍රියව දරුවන්ගේ ආදරය දිනා ගනිමින් තිරගත වෙනවා. ඒ පිළිබඳව තිබෙන සටහනක් සහ අපූරු ඡායාරූප පෙළක් තියෙනවා. නුවන් කොඩිකාර තමයි මේ සටහන තබන්නේ. ඔව්, පහසමත් තියෙනවා, ඒ ලෙවල් තියෙනවා. දැන් ඕ ලෙවල් වගේ චිත්‍රපටයක් හදුවා නම් සම්පූර්ණයි. සම්පූර්ණ. තිසුරට ළඟදීම මංගල සීනු හැඬ වෙනවා කියලා ප්‍රවීණ රංගන ශිල්පිනි සුසන්තා, ඒ කියන්නේ මේ තිසුරගේ අම්මා පවසන ප්‍රකාශයක් තිබෙනවා. මේ මගේ චරිත තෝරා බේරා දෙන්නේ අම්මයි තාත්තයි කියලා තිසුරිත් කියනවා. ඉතින් අපි ඇයට සුබපතනවා ඇයගේ මංගල දිනේ වෙනුවෙන්. ඊළඟට මේ ඉඳුනිල් වීරරත්න ඉතාලිය හරහා මෙජිගෝරියට ගිය සටහන අපි හැමදාම කියවපු නිසා මේ මතක් කිරීම කරන්නේ. ජේසුස් වහන්සේගේ රුධිරය තැවරුණු ශුද්ධ වූ පියගැට පෙළ පසු කරමින් ඔහු ගිය ගමන පිළිබඳ ඡායාරූප සටහන් සාක්ෂි ඇතුව ඔහු ඉදිරිපත් කරලා තිබෙනවා. අපි සිළුමින සත් මඩලටයි යන්නේ. සත් මඩලේ තුන්වෙනි පිටුවේ හිත රිදෙන කවියා තබන සටහන රංචන් අමරරත්න අනුසාර මාහින්ගොඩගේ කවියකට තමයි අද හිත රිදෙන කවියාගේ හිත රිදී තිබෙන්නේ. මෙහි තිබෙනවා රෝගි වී ස්නායු සිවුරත් වෙවුලයි කොනිත්තා හිත මල් පැලත් ලැජ්ජාවේ තරුණ ජෝඩුත් අපට කොක්සන් පායි ප්‍රේමයට අද අපට බංකුවක් නැතිවේ. මෙහෙම කියලා දිගට ඊළඟ කවිය තුන්වෙනි කවිය විදිහට සටහන් වෙන්නේ. වෙලාගමි පිඹුර කුසේ රැලි වැටුණු නුඹේ කය ඉඹිමි ගෙල පැත්ත තෙල් බෙහෙත් ගඳ ගසන රාගගිනි අඟුරු කැට රත්න වුණු පෙරසේ ප්‍රේමයේ දලු ඇස් අරි අපේ හිත්වල අස්සේ කියලා අනුසර මාහින්ගොඩගේ කවියට තමයි මේ රංජන අමරරත්න කවියාගේ පුවත්පත් කලාවේදියාගේ හිත රිදී තිබෙන්නේ. ඔහු සටහනක් තබා තිබෙනවා ඒ ගැන, අපූරු සටහනක් හිත රිදීම පිළිබඳව. ඔව් සුමුදු, ඔහොම සත්මඩල බලනකොට මං රිවිර රිවි සරසි බලන්න හිතුවා. එතකොට අපි අද අරගෙන ආපු සියලු පුවත්පත් සර්ව සම්පූර්ණ වෙනවා. හැම පුවත්පතකම තිබුණ අපූරු සටහන් අපි පුටාගෙන තිබෙනවා. එහිදී හමු වෙනවා බොහොම ප්‍රියකරන කලාකරුවෙක් අමිත්ත වීරසිංහ. රෙදි ඇඳට අද සමාජයට විලි ලැජ්ජාව නැ, බොහොම වටින කතාවක් අමිත්ත වීරසිංහ කියන නිසාම අපි මේක පුටා ගන්නටත් හිතුවා. ඇත්තටම ප්‍රගීත් මුළු පිටුව පුරාම ඔහු මේ කලා ශාස්ත්‍රය ගැන තබා තිබෙන අදහස් කියවන්නට වටින බොහොම අපූර්ව අදහස් ටිකක් තියෙන්නේ මේ. ඉතින් යශෝරාවේ කිව්වත් අපිට අමිත්ත වීරසිංහ අමතක කරන්න බැහැනේ. ලාහිරු දහසක් තුලින් පායාගෙන ආපු අපූර්ව තාරකාවක් ඔහු. අද ටෙලි නාට්‍ය හදන අයට වැඩකුත් නැ, බලන අයට සෙතකුත් නැ. පෙති බීලා ඉන්ජෙක්ෂන් ගහලා පෙනුමට ඉඳලා මොකටද මේ බොහොම විවෘතව තමන්ට හැඟෙන දැනෙන කාරණා සමාජයට මුදාහල අවස්ථාවක් විදිහට තමයි මට නම් පේන්නේ මේ අමිත්ත වීරසිංහගේ මේ අදහස් හැකීම පිළිබඳව. එදා සහ අද ශාස්ත්‍රීය වෙනස පිළිබඳව ඔහු කතා කරන විලාසය ගත්තාම ඒ හොඳට අපිට පේන කාරණාවක්. තිලිනි කරුණාරත්න අමිත්ත වීරසිංහත් එක්ක කරපු කතාව අපි සත් මඩලේ ඊළඟ සටහනින් සමුගෙන යමු. එමනම් ගීත ශාස්ත්‍රයේ ප්‍රදීප ස්තම්භයක් කියලා මහගම සේකරයන්ගේ 42 ගුණානුස්මරණ නිමිත්තෙන් සටහනක් තබා තිබෙනවා අනුෂාත් වෙදගේ. මහගම සේකරයන් කිව්වහම අපට අපේ හදවත ආමන්ත්‍රණය කරපු කවියා, ඒ වගේම තුම්මං හන්දිය නවකතාව ලියලා එහි තිරපිටපත ලියලා ඒ සිනමාපටයක් බවට පත් කළ අපූර්ව නිර්මාණකරුවාගේ 42 ගුණානුස්මරණය නිමිත්තෙන් ලිපියක් සම්පාදනය වී තිබෙනවා. එහෙමනම් අපි සුමුදු සමුගන්න වෙලාව ඇවිල්ලා. අපිට තිබෙනවා තව ඔබට කියන්න ලස්සන වැදගත් වටිනා අර්ථවත් තොරතුරු බොහොමයක් තිබෙනවා. කාල වේලාව ඉවරයි. අපි යලිත් හමු වෙමු හෙටත් උදෑසන 6:30ට. අපේ ආදරණීය හින්දු සහෝදර සහෝදරියන්ට අද තයිපොංගල් දිනය අපේ සුභාශිංසන පිරිනමමින් සියත පත්‍රේ අපි සමුගෙන යනවා. හෙට හමු වෙමු දෙට. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.